රූපකාණ්ඩය කතා කරගෙන එනකොට ඒකක වශයෙන් අපි එක විදේන රූප සංගහෝ කුලස කතා කරලා දුවිදේන රූප සංගහෝ කියන කොටසේ අතිරූපං උපාදා අතිරූපං නෝපාදා කියන දුකය අරගෙන දුවිදේන රූප සංගහෝ කියන දෙයාකාරයකින් රූපේ සංග්‍රහ කරනවා කියන දුකයේ පළවෙනි දුකය දුකක් දුකයක් කියලා කියන්නේ දෙකක් එතකොට පළවෙනි දෙක ඒකේ පළවෙනි කොටස තමයි අතිරූපං උපාදා උපාදා රූපය අපි කතා කළා උපාදාය රූප සහ උපාදා රූප තියෙනවා උපාදානීය රූප කියලා කොටස් තුනක් තියෙනවා කියලා අපි උපාදානීය රූප ගැන අපි පස්සේ හම්බෙනවා මෙතන තියෙන්නේ උපාදාය රූපේ උපාදා රූපේ කියන එක චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපයත් උපාදාය කියලා කියනකොට එතකොට සතර මහා ධාතුව උපාදාය කරගෙන ඇසුරු කොට මං නිසාය මං උපාදාය කියලා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දේශනා කරනවා මම නිසා මම ඇසුරු කොට ඒ වගේ සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුව ඇසුරු කොට කියන අර්ථයෙන් කියනවා උපාදාය කියලා උපාදාය රූප වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප ධර්ම සුද්ධාෂ්ටකයන්ගේ මේ හතර වර්ණ ගන්ධ රස ඕජා කියන වල කියන උපාදාය රූප කියලා මෙතන සඳහන් කරන්නේ උපාදා රූප කියලා උපාදාය රූපයේ උපාදා රූපයේ යෙදෙන අර්ථය එකම කාරණාවේ වුණාට අතන උපාදාය කියනකොට අරහතරත් උපාදා රූප කියලා කියනකොට ඒ සතර මහා ධාතුව නිසා පවත්නා පියදා කතා කරපු අර අටවිසි රූපයන්ගේ සතර මහා ධාතු රූපය මහා භූත රූපය හැරුණකොට අනිකුත් රූප සියල්ලම අයිති වෙනවා මොකද මහා භූතේ නිසා පවත්නා කියන අර්ථයෙන් මෙතනද කතා කරන්නේ උපාදා රූප කියනකොට අර උපාදාය රූප කියනකොට සුද්දාෂ්ටකේ අර හතර ගැන කතා කරන්නේ උපාදා රූප කියලා කියනකොට පොදුවේ මේ සියලුම රූප ටික ගැන කතා කරන සතර මහා ධාතු ඇසුරු කරගත්තා. ඒකෙදී අපි කතා කළා චක්ඛායතන රූපය. තත්කතම චක්ඛායතන. චක්ඛායතන රූපයේ කතා කළේ පසාදෝ අත්ථභාව පරියාපන්නෝ ප්‍රසාදවත්තු ආත්මභාවයේ අනුව ගිය කියන අර්ථ දෙක මං හිතන්නේ මතක ඇති ප්‍රසාදවත්තු ආත්මභාවයේ අනුව ගියා කිව්වේ මොන අර්ථයකින්ද කියන එක ඊට පස්සේ අනිදස්සනෝ සප්පටිඝෝ අනිදර්ශනයි ඒ වගේම සප්පටිඝයි අනිදර්ශනයි කියලා කියන්නේ නිදර්ශනයක් දෙන්න බෑ නැතිනම් දකින්න බෑ දර්ශනයක් සිද්ධ කරන්නේ නැහැ අනිදස්සනයි සප්පටිඝයි ඇහැ කියන එකට නිදර්ශනයක් දෙන්න බෑ ඇහැ කියන එකට නිදර්ශනයක් දෙන්න බෑ ඒ වගේම නිදර්ශනයක් දෙන්න පුළුවන් දකින්න දෙයකටයි අපිට නිදර්ශනයක් දෙන්න පුළුවන් රූපයක් ගැන දෙයකට නිදර්ශනයක් කියලා කියන්නේ උදාහරණයකට උපමාවකට වගේ අපි අරගෙන කියන්නේ දෙයක් ගැන මේ වටාපත වගේ දෙයක් ගැන කතා කරනවා වටාපතයකට තව නිදර්ශනයක් දෙන්න පුළුවන් අපිට එතකොට වටාපතට නිදර්ශනයක් දෙනවා කියලා කියනකොට හැම වෙලාවකදීම ඒ නිදර්ශනේ දෙන්නේ තව දැකපු දෙයකින් ඇහැ අනිදස්සනයි කියනකොට ඔය නිදර්ශනයක් දෙන්න බෑ කියන අර්ථයත් කියන්න පුළුවන් ඒ වගේම දකින්න බැරි දෙයක් කියන අර්ථයත් කියන්න පුළුවන් පෙහිය මුවාතින් ඕන දෙයක් කපන්න පුළුවන් වුණාට මුවාතට මුවාත කපන්න බෑ ඒ වගේ හැම වෙලාවකදීම ඇහැට ඕන රූපායතනයක් ගෝචර කරගන්න පුළුවන් වුණාට ඇහැට බෑ ඇහැ දකින්න
අපි ගොඩක් වෙලාවට කතා කරන දේ කන්නාඩී ඇහැට පේන්නේ ඇහනම් කන්නාඩී ඉස්සරහට ගිහිල්ලා බලනකොට අපි කියනවා නම් තියෙන්නේ ඇහැ කියලා ඒ කන්නාඩී බලන ඇහැ මොකද්ද එතකොට ඒක ඇහැ කන්නාඩියේ පෙනෙන්නේ රූපේ වෙලා ටෝච් එකක් අරගෙන ගිහිල්ලා කලුවරේ කන්නාඩී ළඟට ගියාට අපිට ඇහැ පේන්නේ නැහැ ඒක නිසා මොකද කරන්න ඕනේ ටෝච් එක අරගෙන ගහලා බලන්න වෙනවා අපි ටෝච් එක ගහන්නේ අපි බලන කන්නාඩියේ පැත්තටද නැතිනම් ඇහැ පැත්තටද ඇහැ පැත්තටයි ටෝච් එක ගහන්නේ දැන් කලුවරේ ඇවිල්ලා මේ මේසේ බලන්න ඕන වුණොත් ඔබ වහන්සේලා ඇහැට ටෝච් එක ගහන්නේ නැහැ කලුවරේ ඇවිල්ලා මේ මේසේ බලන්න ඕන වුණොත් ඇහැට ටෝච් එක ගහගන්නේ ටෝච් එක ගහගන්නේ කොහෙටද මේසෙට ගහලා බලනවා ටෝච් එක ගහලා පේනවද කියලා ඒ වගේ හැම වෙලාවකදීම දැන් ඇහැට ටෝච් එක ගහන්නේ ඇයි ඇහැ බලන්න ඕනේ නම් අපි ඇහැට ටෝච් එක ගහන්නේ කන්නාඩියට නොගහ කන්නාඩිය පැත්තේ ඇහැ නොපෙනෙන නිසා නෙමෙයිද අපිට මේ පැත්ත එළිය කරලා මෙහි වැටෙන ආලෝකයේ වැටෙන ප්‍රතිබිම්බේ නැවත අර පැත්තට පතිත කරලා දකින රූප ආයතනේ නැතිනම් ආලෝකයක් පතිත කරගෙනමයි අපිට ඇහැ දකින්න වෙන්නේ ඒ කියන්නේ අද අපිට ඇහැ කියන දේ ගෙනල්ලා දීලා තියෙන්නේ ආලෝකයක් තුල අපිට ඇහැ කියන දේ නිමිති තියෙන්නේ එක්ක ෆොටෝ එකක දැකපු එක එක්ක කන්නාඩියක දැකපු එකක් එහෙමත් නැතිනම් වතුරක හරි පත්‍ර පිටුවක හරි කොහේ හරි දැකපු ඇහැක් ගැන නිමිත්තක් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් අපි ඇහැ දැකලා නැහැ. ඇහැ කොහේ දකින්නද මූණවත් දැකලා නැතිකොට. ඇහැ කොහේ දකින්නද මූණවත් දැකලා නැතිකොට. මම උඩ ගොඩක් වෙලාවට උදාහරණයක් ගන්නවා අපි පල්ලෙහා කාමර පිළි කාමර 6 තියෙන කන්නාඩි 6. නිකන් වෙලාවක ওই කන්නාඩි 6 මූණ බලන්න. කන්නාඩි 6 මූණවල් 6ක් දකින්න පුළුවන්. එකකින් පොඩ්ඩක් දිගට පේනවා. එකකින් පොඩ්ඩක් මහත් වෙලා පේනවා. දැන් ඔය එක එක විදිහට ඔය කන්නාඩි 6 මූණවල් 6ක් දකින්න පුළුවන්. දැන් මට කියන්න කොයි කන්නාඩියේ මූණද ඇත්තම මූණ? කොයි කන්නාඩියේ මූණද හරිම මූණ? අපිට හරිම මූණක් කතා කරන්න වෙන්නේ නැහැ. ඇයි හරිම මූණක් ගැන අපි කවදාවත් දැකලා නැති නිසා ෆෝන් එකෙන් ෆොටෝ ගහනවා අපි සෙල්ෆි ගහනකොට මේ කැමරාවේ සෙල්ෆි නම් හරි ලස්සනයි කියනවා දැන් මූණද ලස්සන කැමරාවද ලස්සනයි කියන්නේ දැන් කොයි මොහොතේ අපි කොයි ෆෝන් එකේ ගහපු ඒ ෆොටෝ එකද කොයි මූණ ගැනද අපි ඒක ලස්සන කියලා කතා කරන්නේ අපේ කොයි ඇත්ත මූණ ගැන නිමිත්තක් තියාගෙනද මේ මූණ ලස්සනයි මේ මූණ කැතයි කියන්නේ ෆෝන් හතරක් පහක් තියෙනවනම් ওই තියෙන ඒවා හතරකින් පහකින් තමන්ගේම මූණ ෆොටෝ එකක් ගහලා බලන්න හතරක් පහක් පේන්නේ නැති වෙයිද එතකොට අපිට මූණ ගැනවත් දැකලා නැතිකොට ඇහැක් ගැන කවර කතාවක් අපිට ඇහැ කියලා නිමිති තියෙන්නේ හැම වෙලාවකදීම රූප ආයතනයකට කියන එක ඇහැ නෙමෙයි ඒ ඇහැට ගෝචර වුණ දේ මේ ශාසනයේ ඇහැ කියන තැන කතා කරන්නේ මේ දකින්න බැරි ස්වභාවය මොකක්ද ඒක දර්ශන කෘත්‍ය කියලා කියන එකෙන් පෙනෙන බව යම් රූපයක් පෙනෙන බව තමයි ඇහැ කියලා කතා කරන්නේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන අවස්ථාව එතකොට ඔය දර්ශන කෘත්‍ය කියන තැනින් තමයි ඇහැ කියන තැන කතා කරන්නේ චක්කායතනේ කිව්වත් ඕක චක්කු කිව්වත් ඕක එතකොට මොන නමකින් හඳුන්වන්නේ කියත් ඇහැ ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ ඔච්චරයි ඕක තමයි ඇහැ තියෙන ඇත්තම ස්වභාවය අපි ඇහැ කියලා දෙයක් ගැන හිතාගෙන ඉන්නවා මිසක ඇහැ ගැන අපි දන්නේ නැහැ පෙනෙන බව ගැන අපි දන්නේ නැහැ පෙනෙන බවට විතරයි හැබැයි ඇහැ කියලා කියන්නේ එතකොට මේක අනිදර්ශනයි කියලා කියන්නේ ඔය ඇහැේ පෙනෙන බව අපිට දකින්න පෙනෙන බවට පුළුවන්ද පෙනෙන බවම දකින්න පෙනෙන බවට පුළුවන් රූපේ දකින්න හැබැයි පෙනෙන බවට පෙනෙන ගතිය දකින්න බැහැ කවදාවත් එතකොට ඔය මොකෙදී
නිකන් දැනුමට තියාගන්න ගොඩක් කලවට ලෝකයේ අද වර්තමාන දෘෂ්ටි කාරණාවලදී සමහර වෙලාවට බෙදන්න හදනවා දැන් ඇහැ කියන්නේ එකක් චක්කු කියන්නේ තව එකක් චක්කායතන කියන්නේ තව එකක් කියලා ප්‍රසාදය කියන එක ඇහැයි පේන බව චක්කායතනයයි කියලා ඔන්නම මොකද්ද විකාරයක් තියෙනවා නමුත් මේ මේ කොටස් ටික පරිශීලනය නොකරපු එකේ වෙන තියෙන අර මේ වැරදුවා ගත්ත තැන් ටික තමයි ඒක එතකොට අනිදස්සනෝ දකින්න බෑ කියන අර්ථය පැහැදිලිද ඇහැ කියන එක දකින්න බෑ හැම වෙලාවකදීම මේ දකින්න බව හදලා තියෙන්නේ ඇහැ නිසායි දකින්න පුළුවන් රූපය මිසක ඇහැ නෙමෙයි ඇහැ කවදාවත් දකින්න බෑ හැබැයි සප්පටිගෝ ගැටීම් සහිතයි ඇහැ කියන එක සප්පටිගෝ ගැටීම් සහිත දෙයක් ඇහැට රූපායතනේ ගැටෙනවා වර්ණ රූපය කියන එක ඇහැට ගැටෙනවා එතකොට අප්පටිග ධර්මයක් කිව්වේ නෑ සප්පටිගයි ඇහැට රූපේ ගැටෙනවා ඒක නිසා ඒක සප්පටිග ධර්මයක් අනිදස්සනයි හැබැයි සප්පටිගයි ගැටීම් සහිතයි දකින්න බෑ නමුත් ගැටීම් සහිතයි යම්හි චක්කුම්මි අනිදස්සනම්මි සප්පටිගම්හි යම් ඇසක් කෙරෙහි එතකොට මෙතන හොඳට ගන්න අර්ථ කීපයක් තියෙනවා යම් හි චක්කුම් හි අනිදස්සනම් හි යම් අනිදර්ශන ඇසක් කෙරෙහි සප්පටි ගම් හි ගැටීම් සහිත ඇසක් කෙරෙහි රූපං සනිදස්සනම් සනිදර්ශන රූපය සප්පටි ගම් ගැටීම් සහිත සනිදර්ශන රූපේ පටිහඤ්ඤිව එතකොට පටිහඤ්ඤිව කියන්නේ ගැටුණා ගැටුණා නම් ඊට පස්සේ පටිහඤ්ඤතිවා වර්තමාන මොහොතේ ගැටෙන බවක් තියෙනවා නම් පටිහඤ්ඤිස්සතිවා අනාගතයට ගැටෙන බවක් තියෙනවා නම් හරි පටිහඤ්ඤේවා කොටින්ම මේ ගැටෙන ස්වභාවයේ තියෙන එකක් තියෙනවා නම් චක්කුම්පේතං මෙන්න මේකයි ඇහැ කියලා කියන්නේ චක්ඛායතනං පේතං චක්ඛායතනේ කියන්නේත් මේකයි චක්කු ධාතු පේසා චක්කු ධාතු කියන්නේත් මේකයි චක්කු ඉන්ද්‍රියං පේතං චක්කු ඉන්ද්‍රිය කියන්නේත් මේකයි ලෝකෝ පේසෝ ලෝකේ කියන්නේත් මේකයි ద్వාරේ කියන්නේත් මේකයි සමුද්ද කියන්නේත් මේකයි පණ්ඩර කියන්නේත් කෙට්ට කියන්නේත් වත්තු කියන්නේත් නෙත්ත කියන්නේත් නයන කියන්නේත් ඕරිම තීරම් මෙතර කියන්නේ සුඤ්ඤෝගාමෝ හිස් ගමක් කියලා කියන්නේ මෙන්න මේක තමයි. එතකොට මේ ශාසනයේ ඕකට යොදලා තියෙන පర్యాయ පද ටික ඔක්කොම පෙන්නනවා ඉදන් තන් රූපං චක්ඛායතන. මෙන්න මේ රූපය තමයි චක්ඛායතන රූපය කියලා කියන්නේ. එතකොට දැන් මේ කාරණාව තුළ අපිට ඇහැ කියන එකේ ඇති යථාර්ථයමයි පෙන්වන්නේ. ඇහැ කියන එකේ යථාර්ථය කියලා කියනකොට හැම මොහොතකම මේක එක වැදගත් එක වචනයක් කියන වත්තුම් පේතං කියලා වස්තුව කියන්නේ මේකටමයි කියලා ඔක බොහොම වැදගත් වචනයක් මෙතන යෙදෙන වත්තුව කියන එක මොකද අභිධර්මයේ වත්තු රූපේ කියලා රූපයක් තියෙනවා වත්තු රූපේ කියලා බෙදනකොට වත්තු රූපය මොකද්ද කියලා කියන්නේ නැහැ නම් පසුකාලීනව වත්තු රූපේ කියන එකට දෙන අර්ථකථනය තමයි හදේ වත්තු රූපේ කියලා. හිත හදවත ඇසුරු කරගෙන තියෙනවා අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගත්ත හදේ වත්තු රූපයයි වත්තු රූපේ කියලා කියන්නේ කියලා. හැබැයි ඒක ත්‍රිපිටකයේ කොහෙවත් එන්නේ නැහැ ධම්මසංගණීනෙත් නැහැ කොහෙවත් එන්නේ නැහැ හදේ වත්තු රූපයක් පිළිබඳව. වත්තු රූපේ කියන එක විතරයි තියෙන්නේ. හැබැයි සමහර තැන්වල සූත්‍ර වෙනවා චක්කුවත්තු සෝතවත්තු ගහනවත්තු ඇහැ වස්තුවක් කන වස්තුවක් නාසයේ වස්තුවක් දිව වස්තුවක් කන වස්තුවක් කය වස්තුවක් මේ දේවල් වස්තු කියලා එන තැන් තියෙනවා නමුත් හදවත වස්තුවක් කියලා පෙන්වන්නේ නැහැ හදවත වස්තුවක් කියලා පෙන්වන්නේ නැත්තේයි ඒක රූපායතනයේ මිසක හැම වෙලාවකදීම ඒකට වෙන අර්ථයක් දෙන්න බෑ එහෙම නම් මොලෙත් දෙන්න වෙනවා
හැබැයි වස්තුව කියන කතාවෙන් කියන්නේ චක්කු වත්තු කරගෙන හැම වෙලාවකදීම හිත පවතින්නේ එක්ක ඇහැ අරමුණු කරගෙන එක්ක කන අරමුණු කරගෙන එක්ක නාසය එක්ක දිව එක්ක කය මේ ආයතන ටික අරමුණු කරගෙන හිත පවතිනවා හිතට හිත අරමුණු කරගෙන පවතින වෙලාවට හිත රූපෙට යෙදিলা නැති වෙනවා එතකොට දැන් හිත රූපෙකින් කොයි වෙලාවකවත් ඇසුරු කරපු රූපය ඇතුලේ තියෙන තැනකින් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ නමුත් හිත තියෙන තැනක් පෙන්වන්න ඕනේ වුණා පසු කාලීන අභිධර්ම පොත්වලදී ඒ ගුහාසයන් කියන්නේ ගුහාවක් ඇතුලේ ඉන්න එක කියලා එතකොට මේ ගුහාව ඇතුලේ හදවත ඇසුරු කරගෙනයි මේ හිත තියෙන්නේ කියන එක පෙන්වන්න ඕන වුණා මොකද මැරෙනකොට හදවත සක්‍රිය වෙනවා එතකොට හිත නැති වෙනවා කියන මේ වගේ කාරණා ටිකක් අරගෙන මේ වතු රූපේට හදේ වතු රූපේ දැම්මා එතකොට හැබැයි ඔකට ස්වාමින්වහන්සේ දක්වන අදහස සහ මටත් සාර්ථකයි කියලා හිතන අදහස තමයි වතු රූපේ කියලා කියනකොට මේ හදේ වතු රූපේ නෙමෙයි දැන් මෙතනත් පෙන්නනවා ඇහැ විස්තර කරනවා වතුම් පේතම් මේක වස්තුව කන විස්තර කරනවා වතුම් පේතම් මේක වස්තුව එතකොට මේ ආයතන ටික පැත්තෙන් ඒ ඒ මොහොතට වස්තුව වෙලා තියෙන ඒ ආයතනෙ වස්තුවයි කියන එකෙන් කියන්නේ ඒ හිත පවත්තන්න හේතු වුණ වස්තුව අවශ්‍ය වුණ වස්තුව එතකොට වත්තු රූපේ කියලා ඒ ඒ තැන ඒ ඒ අර්ථයෙන් ගත යුතුයි එතකොට මේකේ යම්හි චක්කුම්මි අනිදර්ශනම්මි සප්පටිගම්හි යම් අනිදර්ශන සප්පටිග ඇසක් කෙරෙහි සනිදර්ශන සප්පටිග රූපේ හැම වෙලාවකදීම සනිදර්ශනයි දැකීම් සහිතයි පෙනෙන බවින් යුක්තයි ඒ වගේම ගැටෙන ස්වභාවයෙන් යුක්තයි එතකොට සනිදර්ශන සප්පටිගම් රූපේ මේ ඇසෙහි පතිත වෙනවා කියලා කිව්වේ හොඳට දකින්න මේ පළවෙනි කාරණාව රූපය සනිදර්ශන සප්පටිග රූපය අනිදර්ශන සප්පටිග ඇසෙහි පතිත වෙනවා ඇස තියෙන ඇසෙහි පතිත වෙනවා මෙන්න මේ ඇසෙහි පතිත වෙන එකට කිව්වා ඇසෙහි ගැටෙන එකට කිව්වා මොකද්ද චක්කු කියලා එතකොට මේකෙන් දකින්න ඇහෙන්තර රූපෙකුත් රූපෙන්තර ඇහැකුත් නැති බව මේ සනිදර්ශන සප්පටිග රූපය යම් මොහතක අනිදර්ශන සප්පටිග ඇහිහි ගැටෙනවා නම් චක්කුම් වේතක් මෙන්න මේකයි ඇහැ කිව්වේ ඒ කියන්නේ මේ මේ වචන ටිකෙන් ඔබ වහන්සේලාට උගන්වන්නේ තියරිය න්‍යායයි එතකොට මේ න්‍යාය ඔස්සේ ඔබ වහන්සේලාට ජීවිතය කියන තැන හැම වෙලාවකදීම හසු වෙන්න ඕනේ භාවනාව පැත්තට යෙදෙනකොට චක්කුව කියලා කියනකොට ඇහැ කියලා කියනකොට මේ මොහොතේ මේ ගැටෙන ස්වභාවය ගැටෙන බව එතකොට මේ රූපය දකින්න එපා ඇහෙන්තරව රූපෙන්තරව දකින්න එපා ඇහැ කියන එක මේ රූපේ ගැටෙන මොහොතේ ඇහැ ගැන කතා කළේ මේ රූපේ නිරුද්ධ වෙනකොටම ඇහැ කියන එක නිරුද්ධයි ඊට පස්සේ නැවතත් අහනවා කතමන්තං රූපං චක්කායතන මොකද්ද චක්කායතන රූපය ආපහු කියනවා අර අර්ථ ටිකම කියනවා යම් ඇහැ චතුන්නම් මහා භූතානං උපාදාය සතර මහා ධාතු ඇසුරු කරගෙන පසාදෝ අත්තභාව පරියාපන්නෝ අනිදස්සනෝ සප්පටිගෝ ඊට පස්සේ යං චක්කුං අනිදස්සනං සප්පටිගං රූපම්හි සනිදස්සනම්හි සප්පටිගං වන් මේ අර්ථය කියන එක ඉස්සෙල්ල කිව්වේ ඇසෙහි රූපේ ගැටෙනවා දැන් කියනවා ඇස රූපෙහි ගැටෙනවා අතන කිව්වේ ඇසෙහි රූපේ ගැටෙනවා එතකොට මෙතන කියනවා මේ ඇස රූපයෙහි ගැටෙනවා ඇසෙහි රූපේ ගැටෙනවා කිව්වහම අර පැත්තෙන් මෙහෙට වැටුණා කියන එක කතා කරන්නේ ඊට පස්සේ රූප ඇස රූපයෙහි ගැටෙනවා කියනකොට මේ පැත්තෙන් මේ පැත්තට පතිත වුණ අර්ථයක් ගැන කතා කරනවා එතකොට මේ දෙපැත්තට දෙආකාරයකටම මේ පෙන්නණයකින් පෙන්වන්නේ ඇහැ රූපයත් එක්කම රූපය ඇහත් එක්කම ඉපදුණු බව කියන ඕන නිසා ඇහැ රූපෙත් එක්කම රූපය ඇහත් එක්කම ඉපදුණු බව කියන ඕන නිසා
ඔය ඇහැ උපදින වෙලාවට කුමන අවස්ථාවකවත් අතීත දැකපු රූප තිබුණේ නැහැ ඔය මේක ටික කරනකොට ඔය වාසලට භාවනාවක් වශයෙන් හෝ දර්ශනයක් වශයෙන් අය ගහලා ඉන්න අවශ්‍ය භූමිය විදර්ශනා භූමිය විස්තර කරගන්නවා කියන දන්නේ අපි මේ පටන් ගත්තේ රූපය කියන තැන කොයි මොහොතකවත් කලින් දැකපු රූපයක් ආය නැවත ගැටෙන්න පුළුවන් කම ඇත්තේ නැහැ මේ මොහොතේ ගැටෙන්නේ මේ වර්තමාන මොහොතේමයි එතකොට ඇහැ තියෙන්නේ රූපේ තියෙන්නේ මේ මොහොතේමයි මේ මොහොතෙන් තොරව ඇහැ රූප දෙකේ පැවැත්මක් නැහැ මේ ගැටෙන ක්ෂණයේ තමයි ඇහැ හට ගැනීමත් රූපේ හට ගැනීමත් ඊට පස්සේ ඔය ටික අරඹයා හිතන කම හැම වෙලාවකදීම තම තමන් තුල තියෙන දේ ඔය ඇහැට රූපේ ගැටෙනකොට ඇහැ දන්නේ නැහැ රූපේ ගැන රූපේ දන්නේ නැහැ ඇහැ ගැන ඇහැ දන්නේ නැහැ රූපේ ගැන රූපේ දන්නේ නැහැ ඇහැ ගැන මේ කණුවක් දන්නවද මේ කණුව මගේ ඇහැට වැටුණයි කියලා කණුව දන්නේ නැහැ කණුව ඇහැට පතිත උනා කියලා ඇහැ දන්නවද කණුව මගේ ඇහැට පතිත උනා කියලා ඇහැ දන්නෙත් නැහැ කණුව දන්නෙත් නැහැ ඕක තමයි මේ දෙක අතර තිබුණු ඇත්තම ලක්ෂණය ඇහැ දන්නෙත් නැතිකම රූපේ දන්නෙත් නැතිකම එතකොට ඔය රූපේ කණු දකින්න එපා මිනිස්සුය දකින්න එපා ගෙවල් දරවල් දකින්න එපා කියන්නේ අන්න ඔය කාරණාව නිසා කණු ගෙවල් දරවල් මිනිස්සුය යාන වාහන මේ යම් තාක් නිමිති තියෙනවා නම් මේ දැනගන්න නිමිති ටික ඇහැ නොවුණු තැනක රූපේ නොවුණු තැනක තියෙන දේවල් මේ නිමිති ටික තියෙන්නේ ඇහැ රූප දෙක ඇති තැනක නෙමෙයි ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේක විඤ්ඤාතේ විඤ්ඤාත මත්තක් මේක දිට්ඨේ දිට්ඨ මත්තක් දැකීම දැකීමක් විතරයි කියනවා නම් අන්න ඔය අර්ථයෙන් අරගෙන දකින්න දැකීම දැකීමක් විතරයි කියලා ඔය අර්ථයට හිත තියලා තමයි හැම මොහොතකම කතා කරන්නේ මහණෙනි ඇහැ නිට්ටි දනිට්ටිද කියලා අහන්නේ ඇහැ නිට්ටිද අනිට්ටිද කියලා අහන්නේ මේ අද අපිට නිමිති තියෙන රූපේ දිරලා පස්සෙලා යන ඇහැ ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඇහැ නිට්ටිද අනිට්ටිද කියලා අහන්නේ අන්න ඔය ඇහැ පවතින දෙයක්ද නැති දෙයක්ද මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එකයි ඔය පෙන්වන්නේ ඇහැ නිට්ටිද අනිට්ටිද ඇහැ පවතින දෙයක් නෙමෙයි ඇහැ පවතින දෙයක් නෙමෙයි නම් ඒ පවතින් නැති දේ නිට්ට හැටියට ගත්තොත් අපිට ජීවිතේට දුක එනවා කියන දේ වෙන දේ යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද කියලා ඊළඟ ප්‍රශ්නය අහන්නේ එතකොට යමක් අනිත්‍ය නම් ඒ දුක වෙන්නේ කොහොමද හැම වෙලාවකදීම අනිත්‍ය නිසා දුක එන ක්‍රමයක් තියෙනවා අනිත්‍ය නිසා දුක එන ක්‍රමය අපි දැනගෙන ඉන්න වෙනවා අනිත්‍ය නිසා දුක එන ක්‍රමය දැනගත්තේ නැති වුණොත් අපි දුක හදාගෙන ඉවර වෙනවා අනිත්‍ය නිසා දුක එන්නේ අනිත්‍ය නිසා දුක කියන්න බෑ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කිව්වා හැබැයි අනිත්‍ය නිසායි දුක හැදුනේ කියලා කිව්වේ නැහැ යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි හැබැයි ඒකෙන් කිව්වේ නැහැ අනිත්‍ය නිසා එයාට දුක ආවා කියලා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට නොදන්නා කම නිසා නිත්‍ය සංඥාවෙන් ගත්තොත් එයාට දුක එනවා අනිත්‍ය නිසා නම් දුක එන්නේ ලෝකේ කාටවත් දුකෙන් මිදෙන්න බැරි වෙනවා අනිත්‍ය නිසා දුක එනවා නම් ලෝකේ කාටවත් දුකෙන් මිදෙන්න බැරි වෙනවා ඇයි ඉතින් අනිත්‍ය දේ දුකයිනේ ඉතින් ඇහැ අනිත්‍ය නම් අනිත්‍ය ඇහැ වෙනකොට රහතන් වහන්සේටත් දුක දුකමයි අපිටත් දුක දුකමයි ඒකේ වැඩිතර වෙනස මොකක්ද? රහතන් වහන්සේ දුක් විඳලා අපි දුක් විඳිනවා. එතකොට ඒකෙදි වැඩි වෙනසක් නැහැ මොනවා. නමුත් අනිත්‍ය දේ දුක උනේ නැහැ කවදාවත්. අනිත්‍ය අනිත්‍ය හැටියට නොදන්නා කම නිසා දුක ආවා. අනිත්‍ය වෙන දේ අනිත්‍ය හැටියට නොදන්නා කම නිසා ජීවිතේට දුක කියන දේ ආවා නිත්‍ය සංඥාව නිසා.
හොඳට බලන්න ජීවිතේට දුක එන තැන ගැන අපිට දුක එන්නේ වර්තමාන මොහොතේද අතීතෙත් එක්ක නෙමෙයිද කියලා කවුද හොඳට ඉන්න මැරුණු අම්මා ගැන හිත හිත හඳන්නේ හොඳට ඉන්න අම්මා ගැන හිත හිතනේ අඩන්නේ එහෙම නෙමෙයි අම්මා මැරුණාට පස්සේ අනේ මෙහෙම හිටපු අම්මා මට මෙහෙම ආදරෙන් සැලකුව ජීවත් වුණ අම්මා ගැන කී කියන්නේ අම්මා ජීවත් වෙච්ච එකට අඬන්නේ මරුණට කවුරුත් අඬන්නේ ඇත්තටම අඬන්නේ අම්මා ජීවත් වෙච්ච එකට ඇයි මෙච්චර හොඳට ජීවත් වුණා මෙහෙම හිටියා අපිට මෙහෙම කළා මෙහෙම ආදරෙන් සැලකුව දැන් ඔය දුක වැඩිපුර විඳින්නේ අම්මා ජීවත් වුණ එක ගැන හිත හිත නෙමෙයිද ජීවත් වෙච්ච අම්මා ගැන හිත හිත විඳින්නේ අම්මා මරුණ එක ගැන හිත හිත කවුරුත් අඬන්නේ අඬන්නේ ජීවත් වුණ අම්මා ගැන හිත හිත මෙච්චර ආදරේ අම්මා ඔය ආදරේ ජීවත් වුණ අම්මා සම්පූර්ණම අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංඥාවක් කොයි විපල්ලාස සංඥාව නිසා මෙහි හදාගත්ත දේ මෙහි කියන එක පේන්නේ නැහැ. කොටින්ම අපි ඔක්කොම අඬන්නේ අම්මා ජීවත් වුණාට. මරණ කියන එක අපි කාටවත් ප්‍රශ්නයක් කියලා නැහැ. ඒ වගේ අපි හැමදාම ජීවිතේ දුක කියන දේ හදාගෙන විඳින්නේ ඇති දේ මත. ඒකයි යම අනිත්‍ය නම් ඒ දුකයි කියලා කිව්වේ අනිත්‍ය දේ හැම වෙලාවකදීම දුක කරගන්න අපි හැබැයි මේ නිත්‍ය සංඥාව ඔක මෙතන දාගන්න නිසා යමක් අනිත්‍ය නම් ඒ දුක් නොකරගන්න ක්‍රමයකුත් තියෙනවා ඒ අනිත්‍ය දේ දුක කරගන්න නැතුව ඉන්න ක්‍රමයක් තමයි අනිත්‍ය දේ අනිත්‍ය හැටියට බලන එක අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැක්කනම් එයාට දුකක් නැහැ ආත්ම සංඥාවක් නැහැ එතකොට මේ රූපකාණ්ඩය තුළ මේ ඇහැ ගැන පෙන්වන එකෙන් අපිට එන්න ඕනේ ඔන්න ඔය කාරණා ටික ගැන ලොකු නුවණක්. ඇයි ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ? ඇහැ කියන එක රූපෙත් එක්කනම් රූපෙ කියන එක ඇහැත් එක්කනම් දැන් ඔබ වහන්සේලාට ලෝකේ ඇති බවට හම්බෙන රූප ඇසුරු නොවේවා. ලෝකේ ඇති බවට හම්බෙන රූප ආය තියෙනවා කියන්න හදන්න එපා. ආය වර්ණ රූපය ගැනවත් තර්ක කරන්න හදන්න එපා. ඇහැට පෙනුනේ තියෙන එකනේ කියන තැනකින්. දැන් ආය තියෙන රූපය ගැන කතා කරන්න හේතු නැහැ. අපි ඔය හරක තමයි අහන්නේ. දැන් ඒක සාමාන්‍ය නේ. කොයි මොහොතේ තිබුණ වර්ණ රූපය ගැනද කතා කරන්නේ? අපි ඇහැ රූප දෙක ගැන කතා කරනවා. දැන් ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් අපි ඇති බවට ගන්නේ කොයි වර්ණ සටහනක් ගැනද අපි ඒද කතා කරන්නේ අතීත අන්තේ ඇහැ රූප දෙක නිට්ටයයි කියලා ගත්ත සංඥාව තුළ ඉඳලා නෙමෙයිද ඒ ඇහැ රූප දෙක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙලානේ ඒක නිසා තමයි මෙතන මේ ආකාර කීපයකට පෙන්වන්නේ පටිහඤ්ඤිවා අතීත ගැටුණා නම් පුංචි කාලේ හරි හෝ වේවා ඔබ හසලට හිතෙනවා නම් මම රූපේ දැක්ක කියලා. ඒ රූපේ දැක්ක කියලා හිතන බව රූපේ දැක්ක ස්වභාවයේ ඇත්ත මේක මේක මේ මාත්‍රේ විතරමයි රූප මාත්‍රයක් විතරමයි. ඒ රූපේ විතරක් වෙන තැන දකින්න එපා කොයි විදිහකටවත් අද අපිට හම් වෙන කණු ගස් ගෙවල් දොරවල් කියන මට්ටමේ රූපයක් තියෙනවා කියන එක. ඒක සම්පූර්ණම අවිද්‍යාවෙන් හදලා දෙන දේ. ඇහැට ගැටුනේ වර්ණ සටහනක් නම් වර්ණ සටහන වූ රූපේ සම්පූර්ණම දකින්න අනාත්ම ලක්ෂණයක් විදිහට. ඒ අනාත්ම ලක්ෂණේ දකින්න එපා ගෙවල් දොරවල් යන වාහන. ඔය අර්ථය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහණෙනි ජේතවනාරාමේ නිට්ටිය දානිට්ටියද ඉන්න මිනිස්සු නිට්ටිය දානිට්ටියද කියලා අහන්න ගියේ නැත්තේ ඔය කාරණාව නිසා. ඇහුවේ ඒක න්‍යායයි. ඇහැ නිට්ටිය දානිට්ටියද ඕකයි ගත්ත න්‍යාය. එතකොට ඒ වර්ණ සටහනේ අනිත්‍ය දකින්න ගියේ රූපෙක නෙමෙයි. දැන් ඔබ වහන්සේලත් අනිත්‍ය දකිනවා නම් යම් දෙයක ඔය ආයතන පහේ අත්දැකීමෙන් තොර දෙයක අනිත්‍ය දකින්න හදන්න එපා. ඇහෙන් තොර දෙයක අත්දැකී අනිත්‍ය දකින්න හදන්න එපා. හැබැයි ඇහෙන් තොර දෙයක අනිත්‍ය දකින්න හදන්න එපා කියනකොට ඕකෙන් කියන්නේ ලොකු අර්ථයක් ඇතුව මේ කියන්නේ. කොටින්ම හදාගත්ත රූපයක අනිත්‍ය දකින්න හදන්න එපා.
හදාගත්තු රූපයක අනිත්‍ය දකිනවා නම් හදාගත්තු රූපේ අනිත්‍ය දකින්න එක වැරදි. වර්ණ රූපයක් හෝ වේවා දානශාලාවක් හෝ වේවා ඇති බවට හම් වෙන අනිත්‍ය බව දකිනවන වැරදි. ඇහැ පිරිසිඳ දකින්න එක ගැන මේක කියන්නේ. අනිත්‍ය දකින්න දෙයක් අල්ලගන්න නෙමෙයි ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ රූපෙත් එක්කම ඇහැ ඇති වෙලා රූප නිරුද්ධ වෙනකොටම ඇහැ නිරුද්ධ වෙන බව දකින්න. ඒකම තමයි ඇහි අනිත්‍ය. ඒකම තමයි ඇහි දුක. ඒකම තමයි ඇහි අනාත්මය සාක්ෂාත් කිරීම. සලායතන නිරෝධය ගැනයි මේ කතා කරන්නේ. තව විදිහකට කියනවා නම් මේ ඇහි අර්ථය මේකයි. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන එක. එතකොට මේ ඇහෙන්තරව රූපෙත් රූපෙන්තරව ඇහත් පනවන්නේ නැති කම ගැන මේ කතා කරන්නේ. එතකොට හැම වෙලාවකදීම ඇහෙන් තොරව විදර්ශනා කරන්න වහන්සේලාට රූපය කියන එකක් ගැන දැන් තියෙන්නේ නිමිති නැහැ. මම දන්නේ මේ කියන කාරණාවේ ගැඹුරු පැත්ත තේරෙනවද කියලා අපි කරන භාවනාව සම්බන්ධව එක්ක මේ කතා කරන්නේ. බොහොම සියුම්ම දැනකින් වචන මැදේ කාරණාවක් කියන්න. මේ ඇහැට පෙනෙන රූපය කියන එක හැම වෙලාවකදීම දකිනකොට ඇහෙන්තරව රූපෙත් රූපෙන්තරව ඇහත් දකින්න එපා කියනකොට අපිට විදර්ශනාවට පාදක වෙන්න ඕනේ ඇහැ පිරිසිඳ දකින තැන මිසක අපි ගෙදර දැකපු බව අම්මා දැකපු බව ලෝකෙ හම්බුන බව නෙමෙයි ඇහැ පිරිසිඳ දකින බව. එතකොට කොටින්ම ඔබ වහන්සේලාට අද වර්ණ සටහන කියන තැන ඇත්ත දැක්කනම් රූපායතනේ හෝ ඇහැ ගැන අර්ථ දැක්කනම් කෙනෙක් ඇහැ දැක්කනම් රූපේ හම්බෙලා රූපේ දැක්කනම් ඇහැ හම්බෙලා. හැබැයි ඔය ඇහි මේස ගෙවල් දොරවල් යාන වාහන නැහැ. ඔය රූපේ මේස ගෙවල් දොරවල් යාන වාහන තිබුණේ නැහැ. පාට ටිකක් නම් පෙනුනේ පාට ටික ඇහැට පතිත කරගත්ත බවින්ම ඉවරයි. ඔය දර්ශනේ තමයි ජීවිතේ වෙන්න ඕනේ දර්ශනේ. ඕකට තමයි අද මානසිකාරය අවශ්‍ය වෙන තැන. ඔය ඇත්ත පෙන්වන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. ඇත්ත වෙන්නන්න යම් මානසිකාරයක් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ මානසිකාරයේ කලා කියලා ඔබ වහන්සේට මානසිකාරය ඇත්ත වෙලා නැහැ ජීවිතේට. මෙතන ඉඳලා මම දානශාලාවට දකින්න දානශාලාව ළඟට යනවා කියන දැක්මක් ඇතුව දානශාලාවට යන්න පිටත් වුණ පමණින් මම දානශාලාවට ගිහිල්ලා නැහැ. මම යම් මොහොතක දානශාලාව දකිනවා නම් ඒද මම දානශාලාවට ගිහිල්ලා නැහැ. යම් මොහොතක මම දානශාලාවට පය තිබ්බා නම් ඒ මොහොතේ කියන්න පුළුවන් මම දානශාලාවට ගියා කියලා. එහෙම නැත්නම් දානශාලාව ළඟට ගියා කියලායි කියන්න වෙන්නේ. ඒ වගේ හැම වෙලාවකදීම මේ මානසිකාරය අපිට කොයි වෙලාවකවත් නුවණ නෙමෙයි. නුවණ උපද්දෝ ගැනීම සඳහා ඉපදීම සඳහා කරන දෙයයි මානසිකාරය. අද මේ ටික වචන ටික කතා කළ පමණින් හිතන්න එපා මේක ජීවිතේට යෙදුණු නුවණ වුණා කියලා. නුවණ කරගන්නත් පුළුවන්. නුවණ වෙනවා නම් හොඳයි. හැබැයි මේක තේරුණ පමණ ගැන කතා කරනෝනේ මේක ජීවිතේ දර්ශනයේ බවට පත් කරගන්න යන එකක් ගැන කතා කරන තැන. එතකොට මේ කාරණාවට හිත තියෙන එක මානසිකාරය. ඒ මානසිකාරය කියන එක තුල ඇති කරන නුවණ. ඒ නුවණ තමයි සම්මා දිට්ඨිය කිව්වේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආශ්‍රවක් ෂේ වෙන බව පෙන්වන්නේ අන්න ওই නුවණට. එතකොට දැන් ඔය නුවණ ඇති වෙන මොහොත ඔබ වහන්සේලෝක වඩලා තියෙනවා නම් ඔබ වහන්සේලාටම ඔය ගැන යම් දැක්මක් ඇති. යම් මොහොතක් එනවා ඇත්තටම වර්ණ සටහන අනාත්මයි කියන මට්ටම පැහැදිලිව පේනවා. එක මොහොතකට හරි පැහැදිලිව ඒ මට්ටම පේනවා. ඒ පේනන බව ඊළඟ ක්ෂණේ යනකොටම ආපහු නැතිවලා තියෙනවා ඒ නුවණ. අන්න ඒ නුවණයි වැඩි යුතු නුවණ. සමහරට මේ අහගෙන ඉන්නකොට වුණත් ඔබ වහන්සේලාට ඒ නුවණ උපදින්න පුළුවන්. ඒ නුවණ තමයි වැඩි යුත්තේ. ඒ නුවණ තමයි මාර්ග සත්‍යයට අදාළ දේ. එතනින් මෙහා අපි ඔක්කොම කරන දේ මාර්ගය. එතනින් මෙහා අපි ඔක්කොම මේ අද කරන ටික ඔක්කොම මාර්ගයට අයිති ටික.
එතකොට මේ මාර්ගයට අයිති ටික තුල හැබැයි අපිට මාර්ග සත්‍යයට අදාළ ප්‍රඥාව කියන ටික අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ සත්‍ය ඥානයේ තුල මොන තැනද මාර්ග සත්‍ය කියන තැන අවබෝධ කරගන්න තේරුම් කරගන්න පුළුවන් ගතිය අපිට තියෙන්නේ නැත්නම් මණික නොදන්න කෙනාට මණික හසු වුණා වෙනවා මණික නොදන්න කෙනාට මණිකක් හසු වුණා කියලා ඒකේ වටිනාකමක් නැහැ එතකොට නුවණ නොදන්න කෙනාට නුවණ ඉපදුණා කියලා ඒකේ වටිනාකමක් නැහැ ඒ මොහොතෙන් පස්සේ ඒක අතහැරලා දානවා යා ඒක වටිනාකම නොදන්න නිසා ඒක පවත්තන්න යා උත්සාහවත් වෙන්නේ නැහැ ඒකේ වටිනාකම දන්න කෙනා තමයි ඒක රැකගන්න උත්සාහවත් වෙන්නේ සමහර වෙලාවට අපිට නුවණ උපදිනවා වටිනා නුවණ අපි රැකගන්න දන්නේ නැහැ ඒ මොහොතේම අතහැරලා දානවා ඒක නිසා දැන් නුවණ හඳුනා ගන්න අවශ්‍ය නිසායි අපි මේ කාරණා ටික මානසිකාරය කියන තැන ඉඳලා හරි මේ නුවණ ගැන කතා කරන්නේ තාම ජීවිතේ වෙලා නැති වෙන්න පුළුවන් කොටිම මේ හඳේ තියෙන පාෂාණ ගැන කතා කරනවා වගේ වෙන්න පුළුවන් තාම වංශල හඳේ තියෙන පාෂාණ දැකලා නැති නිසා මේ හඳේ තියෙන ගල් මෙහෙමයි මෙහෙමයි කියලා දල වශයෙන් දැනුමක් ඇති කරගන්නේ හැබැයි ওই දැනුම හොඳට ඉගෙන ගත්ත කෙනා හඳේ තියෙන පාෂාණ ගවේෂණයට යනකොට එයාට හම්බ වෙනකොට දන්නවා මේ තියෙන එක මේ වගේ ස්වභාවයෙන් යුක්තයි කියන එක එතකොට පළවෙනි කාරණාව කිව්වා ඇසෙහි රූපේ ගැටෙනවා දෙවෙනි කාරණාව කිව්වා රූපයෙහි ඇස ගැටෙනවා එතකොට ආයත් අහනවා කතමන්තං රූපං චක්කායතනං මොකද්ද ඒ චක්කායතන රූපේ ඊට පස්සේ යං චක්කුන් නිසාය රූපං ආරබ්බ චක්කු සම්පස්සෝ උපජ්ජිවා උපජ්ජතිවා උපජ්ජිස්සතිවා උපජ්ජේවා යං රූපයක් ආරම්භයා චක්කු සම්පස්සේ ඉපදුනනම් ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජා සංඥා චේතනා චක්කු විඤ්ඤාණං උපජ්ජිවා උපජ්ජතිවා උපජ්ජිස්සතිවා ඒක ඉපදුනා නම් අතීතේ උපන්නා නම් වර්තමානයේ උපදිනවා නම් අනාගතේට උපදිනවා නම් ඊට පස්සේ උපදින බවක් තියෙනවා නම් යං චක්කුන් නිසාය රූපාරම්මනෝ චක්කු සම්පස්සෝ උපජ්ජිවා උපජ්ජතිවා යම් ඇහක් නිස්රේ කරගෙන ඇහක් ඇසුරු කරගෙන රූපාරම්මනෝ චක්කු සම්පස්සේ උපදිනවා නම් ඉපදුනානම් උපදිනවනම් උපදින්නේ නම් උපදින බවක් තියෙනවනම් ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා සංඥා චේතනා චක්කු විඥාන කියන එක පෙන්වලා කියනවා චක්කුම් පේතං චක්ඛායතනම් පේතං චක්කු ධාතු චක්කු ඉන්ද්‍රිය චක්කු ලෝකෝපේසෝ ධාරෝපේසෝ සමුද්දෝපේසෝ පණ්ඩරං කෙත්තං වත්තුන් නෙත්තං නයනම් පේතං ඕරිමන් තීරං ශුඤ්ඤෝ ගාමෝපේසෝ ඉදන්තං රූපං චක්ඛායතනම් එතකොට තවත් අර්ථ ටිකකින් නැවත ආපහු රූපය ගැන කියනවා යම් ඇහැක් ඇසුරු යම් අර කතා අර ටික ඔක්කොම මුලින් අපි කතා කරපු අර්ථ ටිකම ඔක්කොම කියලා යං චක්කුන් නිසාය රූපං ආරම්භ යම් චක්කුන් නිසාය ඇහැක් නිසා රූපං ආරම්භ රූපයක් ආරම්භය චක්කු සම්පස්සෝ උපජ්ජී චක්කු සම්පස්සය හටගත්තනම් යම් ඇහක් නිසා රූපය ආරම්භයා චක්කු සම්පස්සයාගේ හට ගැනීමක් වුණා නම් මෙන්න මේ චක්කු සම්පස්සය හටගත් එකට කියනවා චක්කුම් පේතං ඇහ කියලා චක්කා එතනම් පේතං චක්කු ධාතු පේසෝ චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝ පේසෝ ද්වාරෝ පේසෝ කියලා මේ ටික කියනවා කොටින්ම ඇහ මූලික කරගත්ත විපාක ධර්මතා ටිකට ඉස්සෙල්ලා ඇහැයි රූපයයි ගැන අරගෙන ගියා ඊට පස්සේ ඇහැයි රූපයයි ස්පර්ශයයි ටික අරගෙන යනවා ඊට පස්සේ ඇහැයි රූපයයි වේදනාවයි අරගෙන යනවා ඊට පස්සේ ඇහැයි රූපයයි සංඥාවයි අරගෙන යනවා ඊට පස්සේ ඇහැයි රූපයයි චේතනාවයි අරගෙන යනවා ඊට පස්සේ ඇහැ රූප චක්කු විඥාන කියන තැනින් අරගෙන යනවා විඥාන කියන තැනින් චක්කු විඥාන කියන තැනින් එතකොට මෙන්න මේ ටික කතා කරනකොටත් මේ කතා කරන්නේ විපාක ටික ආරම්භය තියෙන ටික. එතකොට බෝඩ් එක අඳකේ නම් බැරි වුණාද? බෝඩ් එක මතක ඇතිනේ දැන් ඒ වුණාට.
එතකොට ඔබ වහන්සේට මතක ඇති ඇහැ රූප චක්කු විඥාන කියලා පළවෙනි තුනක් අපි ඇඳලා තිබුණා ඊට පස්සේ ස්පර්ශය වේදනා සංඥා චේතනා විඥාන කියලා තිබුණා එතකොට ඔය සටහන අංග සම්පූර්ණ නැහැ කිව්වේ ඔන්න ඔය කාරණාව නිසායි දැන් චක්කු විඥානයේ කියන එක නිකම්ම හැදුනා කියලා පනවන්නේ නැහැ දැන් මෙතන මේ පෙළේදී චක්කු විඥානයේ කියන එකට පෙරටුව දිවෙන කලින් දිවෙන අනිත් ධර්මතාව ටික මෙතන කතා කරනවා විඥානයක් එකපාර නිකම්ම හැදෙන්නේ නැහනේ චක්කු විඥානයට කලින් තියෙනවා එතන ස්පර්ශය වේදනාවක් සංඥාවක් චේතනාවක් චක්කු විඥානය අර අපි දෙවනි තැන කතා කරපු තැන වහන්සලට මතක ඇති ස්පර්ශ මෙහාට කතා කරා විපාක වේදනා සංඥා චේතනා මනෝවිඥාන කියන ඒ ටික සම්පූර්ණම මනස පැත්තෙන් හදාගන්න විපාක මනෝවිඥාණයට අදාළ ධර්මතා ටික වේදනා සංඥා චේතනා විඥාන කියන ටික විපාක මනෝවිඥාණයට අදාළ ටික මේ කතා කරන්නේ චක්කු විඥාණයට අදාළ ටික දැන් පැහැදිලිද ඒ කාරණාව සතහන මතක නම් මතක වෙන්න ඕනේ මේ කතා කරේ චක්කු විඥාණයට කලින් තිබුණු වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික චක්කු විඥාන කියන ටික බෝඩ් එක තැන කතා කළේ එතනින් පස්සේ මනස පැත්තෙන් ඇති වෙන ධර්මතා ටික එතකොට ඕකේ මෙහෙම අර්ථයක් නැතුණ හැබැයි මේ ටික නම් ටිකක් මට හිතෙච්ච දෙයක් මේක පොඩ්ඩක් විමසලා බලන්න පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියලා ස්පර්ශයේ දෙආකාරයකට කතා කරනවා එතකොට මෙතන මේ චක්කු සම්පස්සේ කියන තැන හැම වෙලාවකදීම පටික සම්පස්සේ කියන තැනින් කතා කරන්නේ අර අපි බෝඩ් එකේ සම්පස්සේ ගැන ස්පර්ශය ගැන කතා කරපු තැන එතන අධිවචන සම්පස්සේකුයි කතා කරන්නේ පටික සම්පස්සේ අධිවචන සම්පස්සේ කියන එකේ වෙනස දන්නවද පටික සම්පස්සේ කියලා කියන්නේ රූපයක් මේ ගැටෙනකොට ඇති වෙන මේ රළු රූපේ පැත්තෙන් ඇති වෙන ස්පර්ශයට කියනවා පටික සම්පස්සේ ගැටිලා එන දේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැටීමෙන් හට ගන්න එකට කියනවා පටික සම්පස්සේ කියලා හිතට නාම ධර්මයන්ගෙන් හිතට ඇති වෙන ස්පර්ශයට කියනවා අධිවචන සම්පස්සේ කියලා එතකොට ඇහැට රූපයක් ගැටෙනකොට අපිට පටික සම්පස්සයත් ඇති වෙනවා අධිවචන සම්පස්සයත් ඇති වෙනවා හැබැයි පටික සම්පස්සේ කියන එක ගැන අද අපිට නුවණක් නැහැ. අධිවචන සම්පස්සේ කියන එක ගැනද අනුමාන නුවණක් විතරයි අපි ඔය පවත්න්න උත්සාහවත් වෙන්නේ. පටික සම්පස්සේ කියන තැන අපි හිතාගෙන ඉන්නේ ඔය හිතේ ස්පර්ශයටමයි අපි ඔය අද පටික සම්පස්සේ කියන තැනත් ඔය කියන්න හදන්නේ කියන අදහසක් මට තියෙනවා. නැත්තම් පටික සම්පස්සේ කියන තැන කතා කරන්නේ මෙන්න මේ අර්ථේ යම් චක්කුන් නිසාය රූපං ආරම්භ චක්කු සම්පස්සෝ උපජ්ජේ යම් ඇසක් ඇසුරු කරගෙන රූපයක් ආරම්භයා චක්කු සම්පස්සය හැදුනනම් ඇහැයි රූපයයි ඇතිකල්ලි මේ රූපයගේ යම් පතිත වෙන බව ඇහැට ගැටෙන බව තිබුණනම් චක්කු ප්‍රසාදේ බිඳෙන බව තිබුණනම් රළු විදිහටම කියන අර නෙගටිව් එක කතාවෙද්දී අපි රීල් එක ගන්න එකේ නෙගටිව් පටියේ නෙගටිව් එක බිඳෙන තැන කිව්වේ අපි ආලෝකයට පිච්චෙනවා කියන තැන කිව්වේ ඒ වගේ මෙහෙන් එන පරාවර්තන ආලෝකයට ඇහැ බිඳෙන බව තිබුණා නම් අන්න ඒ බිඳෙන ස්වභාවය තමයි පටික සම්පස්සය අධිවචන සම්පස්සය කියලා කියන්නේ මේ චක්කු විඥානය ඉපිද නිරුද්ධ වුණාට පස්සේ ඒ ගති ලක්ෂණ ටික අරගෙන තින්නම් සංගති පස්සෝ කියන තැන ස්පර්ශයක් තියෙන තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියන තැන ඒ තින්නම් සංගති පස්සෝ කියන ටික හැම වෙලාවකදීම හිතට දැනෙන ස්පර්ශයක් ඒ ස්පර්ශය අධිවචන සම්පස්සය චක්කු සම්පස්සය කියන තැන හැම වෙලාවකදීම මෙතන චක්කු සම්පස්සය කියන තැන චක්කු විඥාණයට කලින් පෙන්නන ටික එතකොට මෙතන මේ පස්සේ චක්කු සම්පස්සයත් අර පටික සම්පස්සයත් අර ස්පර්ශය අධිවචන සම්පස්සයත් කියන අදහසක් මට හිතුණ ඔය කාරණාව බලනකොට එක ටිකක් විමසලා බලන්න
මේ එහෙම යෙදෙන්න පුළුවන්ද කියන එක. එතකොට මොකද හැම වෙලාවකදීම පටිඝ සම්පස්සේ කියන්නේ මෙහි රූප ආයතනය ඇවිල්ලා ගැටෙන මොහොත නම් දිත්තේ දිත්තපත්තන් කියන තැනේදී ওই පටිඝ සම්පස්සේ පෙන්වන්නේ මෙහි ගැටෙන මොහොත සද්දෙනම් සෝත ප්‍රසාදේ බිඳෙන මොහොත ගැන. ඊට පස්සේ සෝත විඥානය හැදුනට පස්සේ සෝත විඥාන ප්‍රත්‍යයෙන් තින්නම් සංගති පස්සෝ කියන එක හිතට ඇතිවෙන ස්පර්ශයක් නේ. ඒ ස්පර්ශයට පණවන්න බැහැනේ කන බිඳුන තැන තිබුණ ස්පර්ශය කියලා. ඒක චක්කු විඥාණයටත් පස්සේ නේ ස්පර්ශය තින්නම් සංගති පස්සෝ කියන එක. එතකොට ඒක හිතට ඇතිවෙන ස්පර්ශයක් නේ. ඒ ස්පර්ශය නිසානේ අනාත්ම වේදනා සංඥා දෙක හදාගත්තේ. දැන් එතකොට හැම වෙලාවකදීම ඔතන සිත් දෙකක් පෙන්වන්න වෙනවා. මෙතන විපාක චක්කු විඥාන සිතත් අතන විපාක මනෝ විඥාන සිතත්. එතකොට මනෝ විඥාන සිතට ප්‍රත්‍ය වුණ ස්පර්ශයක් තියෙනවා නම් මනසට ප්‍රත්‍ය වුණ එකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. ඇහැපැත්තට ප්‍රත්‍ය වුණ යම් ඇහැ රූප දෙකේ චක්කුන් නිසාය රූපං ආරබ්බ කියනකොට ඇහැ නිසා රූපය ආරම්භයා කියන තැනකින් ස්පර්ශයක් තියෙනවා නම් එතන ස්පර්ශයේ පටිඝ සම්පස්සේ. එතකොට මේ ඇහැට රූපයේ ගැටිලා දැනගන්න මොහොත වෙනකොට අපිට ස්පර්ශ මේ හිත් දෙකේ දෙකක් තියෙනවා. පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියලා දෙකකට බෙදලා ගන්න ඕනේ. නැතිනම් ඇහැට රූපේ පේන තැනක පේනවා කියලා අපි අද රූපේ දැනගන්න මොහොතකදී පටිඝ සම්පස්සේ විතරක් නෙමෙයි පනවන්නේ. නැත්නම් ඕක පනවන්න හදන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන ආයතන ටික පැත්තෙන් ඉන්නේ ස්පර්ශයේ සම්පූර්ණ පටිඝ සම්පස්සයි. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං තින්න සංගති පස්සෝ කියන තැන මෙන්න මේක අදිවචන සම්පස්සයි කියලා නේ පනවන්නේ ගොඩක්. මන්දම අහලා තියෙන ওই විදිහට තමයි. එතකොට මට හිතෙන්නේ ඔකie දෙන්න ඕනේ මෙන්න න්‍යාය අනුව නම් අර්ථයේ දෙන්න වෙනවා මේ විදිහට හැම වෙලාවකදීම. එහෙනම් මනෝ ධාතු සිත ගැන කතා කරනකොට මනෝ ධාතු සිතට ඇතිවෙන ස්පර්ශය අදිවචන සම්පස්සයක් විය යුතුයි. මෙතන ගැටලුව තියෙන්නේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියනකොට අදිවචන සම්පස්සම දෙකක්. අතන පටික සම්පස්සයක් සහ අදිවචන සම්පස්සය කියන දෙකක්. තේරුණාද කාරණා? එතකොට චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් චක්කු සම්පස්සේ ඉපදුනා නම් මෙන්න මේ මොහොතටත් කියනවා ඇහැ කියලා. මොකද මේ තාම ඇහැ පණවන ගැන තැන ගැන මේ කතා කරන්නේ. තාම හිත පණවන තැන නෙමෙයි. ඇහැ ගැන දැනුම ඇති කරන කම. ඊට පස්සේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින යන් චක්කුන් නිසාය රූපං ආරබ්බ චක්කු සම්පස්සජා වේදනා. ඊළඟට පෙන්නනවා ඇහැ නිසා රූපය ආරම්භය චක්කු සම්පස්සයෙන් හදපු යම් වේදනාවක් තියෙනවනම් යම් සංඥාවක් තියෙනවනම් යම් චේතනාවක් තියෙනවනම් මේක ඇහැ, මේක චක්කායතනය. එතකොට දැන් මේ එක මොහොතක් ගැන මේ කතා කරන්නේ. නැතිනම් මේ ඇහැ ඇති බවට දැනුම හදන හිත ගැනයි මේ කතා කරන්නේ. කොටින් චක්කායතන රූපය කියන එක රූපේ පැත්තෙන් විතරක් අපිට දැනගන්න බෑ. රූපේ පැත්තෙන් විතරක් අපිට දැනගන්න බෑ. රූපේ පැත්තෙන් විතරක් දැනගත්ත කියලා මොනව කරන්නද? අනාත්ම රූපය ඇති තැනක අපිට ඇති වෙන ධර්මතා ටිකයි අපි දැනගන්න වෙන්නේ. එතකොට රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය තමයි ඇහැයි රූපයයි පනවන තැන. එතකොට ඇහැ කියන තැන පනවන්නේ චක්කායතන රූපය අපිට ප්‍රකට වෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් ඇති තැනක. නැතිනම් වේදනා සංඥා චේතනා විඥාන කියන මේ ටික නාම ධර්මතා ටිකනේ. අපි විග්‍රහ කරගෙන යන්නේ රූපකාණ්ඩේනේ. එතකොට දැන් රූපකාණ්ඩේට ඇයි නාම ධර්මතා ටික? ඇහැ මේකයි කියලා කතා කරන්න බෑ අපිට ওই නාම ධර්මතා ටික නැතුව. තේරෙනවද කියන එක? අර කතාව ගන්නකො පොලිස් කාර්යාලේ කතාව ගැන ගන්නකො ට්‍රැෆික් ක්ලබ්ව ඇල්ලුවට පස්සේ එන කියපු කතාව. එතකොට පොලිස් නිලධාරියා මුළු පොලිසියෙම ඉන්නේ පොලිස් නිලධාරියෝ 6 දෙනයි. මේ 6 දෙනා 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා කවදා එක තැනක රාජකාරිය කරන්නේ නැහැ.
හයවෙනි නිලධාරිය හැබැයි ඉන්නේ එක්කෙනෙක් ළඟ. එයාට විතරයි නඩු තීන්දුව දෙන්න පුළුවන්. ඇහැ ළඟ හිටියොත් එයාට පුළුවන්. කන ළඟ හිටියොත් එයාට පුළුවන් දෙන්න. නහය ළඟ හිටියොත් එයාට පුළුවන්. දිව ළඟ හිටියොත් එයාට පුළුවන්. කය ළඟ හිටියොත් එයාට පුළුවන් මේ පැත්තෙන් එන තීන්දුව හදලා දෙන්න. එතකොට දැන් මේ හයවෙනි නිලධාරිය කියන මට්ටම යෙදෙන තැන ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. ඔය තීන්දුව දෙන්න මට්ටම හදා ගන්න වෙන්නේ. එතකොට දැන් ඔය 6 වෙනි නිලධාරිය කියන තැන අපි එදා කතා කළේ චක්කු විඤ්ඤාණ කියන එකටනේ. චක්කු විඤ්ඤාණය යෙදුනත් ස්පර්ශ නැමැති නඩු තීන්දුව දෙන්න පුළුවන් කියන තැනකනේ. එතකොට හිතන්න ඔය නාම ධර්මතා ටිකම දකින්නකො 6 වෙනි නිලධාරිය හැටියට. ඔය නාම ධර්මතා ටික නැතුව අනිත් ආයතන ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා ඒක අපිට කිසිම ගැටලුවකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ දන්නෙත් නැහැ. ඇහක් ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ ওই නාම ධර්මතාව ටිකක් තියදෙන තැන ගැනනේ. තේරුණාද කියන්නේ? ওই නාම ධර්මතාව ටික නොයෙදෙන වෙන රූපයක් ගැන කතා කරන්න බෑ. ඇත්තේ නැහැ කතා කරන්න තැන. කතා කරන්න වෙන්නේ මේ නාම ධර්මතාව ටික යෙදෙන තැනක් ගැන. ඇහැ ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ හොඳයි අපිට ඕනේ රූපකාණ්ඩේ ඇහැ විස්තර කරන්න තමයි. ඇහැ ගැන විස්තර කරලා වැඩක් තියනවද ඇහැ නැති තැනක? ඇහැ ගැන දැනුමක් ඉන්නෙත් නැති තැනක ඇහෙන් කෙරෙන වැඩකුත් නැති තැනක ඇහැ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ නාම ධර්මතාව ටිකෙන් කරන්නේ ඇහැ ගැන දැනුම හදන එක. ඒක නිසයි නාම ධර්මතාව ටිකෙන් තොරව ඇහැ ගැන කතා කරන්නේ නැත්තේ. මේ නාම ධර්මතා ටිකෙන් තොරව රූපේයි පැනවීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හදිසියේ හරි ඕක පුළුවන් වුණා නම් එහෙම මේ ආයතන අනිත් හතර ඉපිද නිරුද්ධ වුණත් අපිට ඒ වගේ වෙන ටිකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. තේරුණා? කොහොමද ඔබ පැහැදිලි කරන්නේ? ඔව් එයාට එන්නේ නැහැ මොකද අරක බැටන් එක අරගෙන යන්න බැරි වුණ නිසා. හැම වෙලාවකදීම දැන් ඔය ස්කන්ධ ටික රූපස්කන්ධය කියන එක පනවන්නේ මේ රූපකාණ්ඩේ විග්‍රහ කරන්නේ රූපේ විස්තර කරන්න ඕන නිසා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න මේ කියන්නේ රූපේ ගැන කතා කරන්න ඕන නිසා නෙමෙයි. මේ කතා කරන්නේ එක අර්ථයක් ගෙනල්ලා දෙන්න. අපිට රූපේ හම්බෙන තැනක රූපෙමයි දකින්නේ කියන මේ අර්ථය නාම රූප පරිච්ඡේදයක් කරන්න මේ බලන්නේ. නාම රූප දෙක පිරිසිඳ දකින්න. දැන් අපිට ඇහැ හැදෙන මොහොතේදී අනිත් ආයතන ටික හටගෙන නැතුව ඇහැ විතරක් හැදෙන මොහොතේදී ඇහැ ඇති බවට පණවන්න තියෙන්නේ ඇහැ ගැන දැනගන්න කම නිසා නෙමෙයිද? දැනගන්න කමින් තොරව ඔය ඇහැ නැත්තම් හැම වෙලාවකදීම ඇහැ ගැන කතා කරනවා නම් ඇහැ ගැන දන්න කමක් ගැන කියන්න වෙනවා. ඒක නිසා තමයි මේ ඇහැ තියෙන මොහොතේදී මේ ධර්මතාව ටිකක් තියෙනවා කියන එක කිව්වේ. සරලව. දැන් චක්කුසම්පස්යෙන් හටගන්න වේදනා සංඥා දෙකට සංස්කාර කරනකොට මේ වේදනා සංඥා හටගෙන වේදනා සංඥා නිරුද්ධුච්ච තැනකයි අපි සංස්කාර කරන්නේ. වේදනා සංඥා දෙක සංස්කාර අතර ගැටීමක් වෙන්න පුළුවන්. ඒක නෙවෙයිද ඔතන තියෙනවා මෙහෙම කාරණාවක්. ඒ කියන්නේ අදිවචන සම්පස්සේ පටික සම්පස්සේයි වගේම සහජාත සහ පුරේජාත පච්චාජාත කියලා ප්‍රත්‍ය ධර්මතා ටිකක් තියෙනවා. එතකොට සහජාතයි කියලා කියන්නේ අනික් ධර්මතා ටිකත් එක්ක එකටම උපදින එක. ඇහැයි රූපයයි සහජාතයි.
ඇහ රූප දෙක හැම වෙලාවකදීම එකට උපදින්නේ ඇහෙන්තර රූපෙත් රූපෙන්තර ඇහත් නැහැ එතකොට දැන් හැම වෙලාවකදීම අර මනෝ විඥානේ අර සතහනත් එක්ක අපි කතා කරපු අදහසින් මනෝ විඥානේ පැත්ත පච්චාජාතයි පස්සේ හදලා දෙන්නේ ඇහ රූප පැත්ත පුරේජාතයි එතකොට හැබැයි ඔය පුරේජාත ධර්මතා ටික සහජාතයි පුරේජාත ධර්මතා ටික සහජාතයි පංච උපාදානස්කන්ධේ තියෙනවනේ පණුපර රතුපාට කොටුව ඕක පච්චාජාතයි මේ ධර්මතා ටික පෙරටුව හටගත්ත හටගත්ත තැනක අර ධර්මතාවේ පසුව හටගත්ත ඒක නිසා පච්චාජාත කියනවා හැබැයි පච්චාජාත වන ස්කන්ධ පංචකයේ සහජාතයි එකට හටගත්ත වෙන් කරන්න බෑ ඒක එතකොට ඒ වගේ දැන් නාම ධර්මතා ටිකට මේ පැත්තෙන් හැදුණු මේ ටික සහජාතයි රූපයත් එක්ක රූපේ පෙනෙන බව තුල තියෙන මේ වේදනා සංඥා චේතනා විඥාන චක්කු විඥාන කියන මේ මට්ටම් ටික එතන සහජාතයි මනෝ විඥාන මට්ටම පුරේජාතයි පච්චාජාතයි එතකොට ඒක පච්චාජාත වෙනවනේ මේ ටික පුරේජාතයි ඔය ප්‍රත්‍ය ටිකෙන් බලන්න එතකොට අදිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ කියලා කියනකොට හැම වෙලාවකදීම විඥාණය ළඟට එනකන් ඇති චක්කු විඥාණය ළඟට තියෙන එතනට චක්කු විඥාණයට ප්‍රත්‍ය වෙන ස්පර්ශය හැම මොහොතකම පටික සම්පස්සය. එතකොට එතන පටික සම්පස්සේ සහජාතයි කියලා කිව්වේ ඔය ස්පර්ශය කියන එක හැම වෙලාවකදීම වේදනා සංඥා චේතනා දෙකටත් හේතු වෙලා තියෙන්නේ ඒ ස්පර්ශයමයි. එතකොට චක්කු විඥාණයට හේතු වෙලා තියෙන්නේ තේ ස්පර්ශය සහ ඇහැ රූප දෙකමයි. නාම රූප ප්‍රත්‍යයෙන් එතන විඥාණය හැදිලා තියෙනවා. එතකොට එතන ස්පර්ශය හැම වෙලාවකදීම පටික සම්පස්සේමයි. එතකොට ඒකේ නාම ධර්මතාවල වෙන වෙනම ස්පර්ශයක් පණවන්න බෑ. වේදනාව සංඥාවටවත් සංඥාව වේදනාවටවත් ස්පර්ශ වුණේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු ඵලයක් තමයි වේදනා සංඥා දෙකම. එතකොට ඒ ස්පර්ශය කියන එක ඒ මොහොතේ මේ ඔක්කොම සහජාත ධර්මතා ටිකක්. ඒ සහජාත ධර්මතාවයේ හැම වෙලාවකදීම මේ ස්පර්ශය ඇහැ රූප දෙකේ ස්පර්ශ වුණ පටික සම්පස්සයයි. ඒ ප්‍රත්‍යයෙන් හදපු මනෝ විඥානයේ කියන ඊළඟ හිත චක්කුින් මේ තින්න සංගති පස්සෝ කියපු තැන ඇති කරන මේ තුන් දෙනා එකතු වුණ තැන ඇති වුණ නාම ධර්මයන්ගේ ස්පර්ශ වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්පර්ශය හැම වෙලාවකදීම අදි වචන සම්පස්සයයි හිත හැදෙන පැත්ත. එතකොට ඒක හිතට ස්පර්ශ වෙන එකක්. ස්පර්ශයෙන් තොරව හට ගැනීමක් පනවන්න බැහැනේ. එතකොට ඒක නාම ධර්මතාවල නාම ධර්මතා ස්පර්ශය. චක්කු විඥාන ප්‍රත්‍යයෙන් හදපු දෙයි ස්පර්ශ කරගත්තේ. එතකොට ඒක චක්කු විඥාන ප්‍රත්‍යයෙන් හදපු නාම ධර්මතා ටික හිතටම ස්පර්ශ වීමක් එතන උනේ. අතන බාහිර රූපේ සහ ඇහැවැය වෙන තැනක හදපු ස්පර්ශයක් චක්කු විඥාණයට ප්‍රත්‍ය වුණා. චක්කු විඥාණය කියන තැනින් හදපු ස්පර්ශය තමයි හැම වෙලාවකදීම මනෝ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. එතන හැදෙන වේදනා සංඥා දෙකට. එතකොට ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා අතන එකට කියනවා පටික සම්පස්සේ කියලා. පස්ස සම්පයුත්තයි. එතකොට ඒ පස්ස සම්පයුත්ත අවස්ථා දෙකක් ගැන මේ කතා කරන්නේ. අරක පටික සම්පස්සේන් පස්ස සම්පයුත්තයි. මෙතන අදිවචන සම්පස්සේන් පස්ස සම්පයුත්තයි. මොකද ස්පර්ශයෙන් තමයි හදලා තියෙන්නේ. ඒ ධර්මතාව ටික. පැහැදිලි කරන්න යනකොට අපි සටහන ගැහුවා වගේ දැන් බෙදලා දක්වන්න යන්නේ නැහැ වෙන වෙනම දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති සං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති ඔය පෙළෙන්නේ පෙන්වන්නේ. එතකොට දැන් ඔතන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කිව්ව මිසක දැන් චක්කු සම්පස්සයයි කියන එකයි චක්කු සම්පස්සජා වේදනා කියන එකයි චක්කු සම්පස්සජා සංඥා කියන එකයි චක්කු සම්පස්සජා චේතනා කියන එකයි වෙන වෙනම විග්‍රහ කර කර ඉන්න ගියේ නැහැ.
ඒක විග්‍රහ නොකර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ තින්නං සංගති චක්කු සම්පස්සෝ කිව්වේ නැහනේ තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංසංජානාති කියලා ඒ පෙළ විග්‍රහ කරගෙන ගියේ එතකොට අර පරියාය ඒ පරියායෙන් කතා කරා එතකොට ඒ පරියාය තුල ඒ ධර්මතාවේ ඒ තැනයි කතා කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කියන කාරණාව තුල තුන තුලයි දැන් අපි කතා කරන්නේ අරක කාණුවක් කපාගෙන ගියා අපි මේක ලිලක් හාරගෙන යනවා නැතෙන්ට මේ කාරණා තුන තුල හාරගෙන යනවා මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කියනකොට චක්කු විඤ්ඤාණය හැදුනේ මොන ප්‍රත්‍යයෙන්ද කියලා මේ බැලුවා එතකොට හැම වෙලාවකදීම චක්කු විඥානයේ කියන තැන ඇති වුණ ධර්මතාව ටික පෙන්නවා එතකොට චක්කු විඥානයේ කියන තැන හැදුණු තැන ගැනයි ඇහැ කියලා කතා කරේ රූපය ගැන කතා කරන්නේ මේක එකින් එකට වෙන් කරන්න බෑ ඒක නිසායි තින්නම් සංගති පස්සෝ කියලාම කිව්වේ මේ තුන් දෙනා ඇති කල්හි ස්පර්ශය කියලා කිව්වේ මේ තුනෙන් එකක් වෙන් කරන්න බෑ පැත්තකට දාන්න බෑ එතකොට හැම වෙලාවකදීම රූපය ගෙනල්ලා දෙන තැනක ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන මේ තුන් දෙනා වෙන් කරන්න බෑ එකට තියෙන්නේ එතකොට තින්නම් සංගති පස්ස තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කිව්වා එතකොට ඒ අර්ථය කියන්න අවශ්‍ය නිසා මේ පෙළේදී මේ විදිහට කතා කරන්නේ අනාත්ම ස්වභාවය දකින්නාරේ යා රූපයක් අහු වෙනවා එයා නොදෙනවත් තම යාට ඇහැ නිට්ටි වෙලා දකින රූපේ තියෙනවා කියන මට්ටමක ඉන්නේ අර ස්වාමීන් වහන්සේ දාර කතා කරේ භාවනා වර්ධෝගත්ත කෙනෙක් පිළිබඳ හැම වෙලාවකදීම අනිත්‍ය කියන තැන සාක්ෂාත් කරන්න ගියාට අනිත්‍ය බලන ඒ කෙනාව ඉතුරු වෙලා යට එයා ඇහැගෙන හොඳට දැනගෙන ඇහැ පිරිසිඳ දකින්න ගියා නම් ඔය තමන් කියන බව පැනෙව්වෙත් ඇහැ ඇති කල්ලිමයි කියලා එයා දැක්කනා ඇහැ ඉපිද නිරුද්ධයි කියලා දැක්කනම් එයාට තමන්ගේ නිරෝධය සහ තමන්ගේ හට ගැනීමයි නිරෝධයයි හම්බෙලා. දැන් එයාට කවුරු ගැන හිතලාද බය වෙන්නේ? ඔය තමන්ම පණවන්නේ මොකක් ඇති කල්ලිද යා? එතකොට ඇහැ ඉපිද ඇහැ නිරුද්ධ වෙන බව දකිනකොට තමත් ඉපදිලා තමනුත් නිරුද්ධ වෙන බවම සාක්ෂාත් කරලා. එතකොට එයාට තමනුත් නැති වෙලා ඇහත් ඇති බවට හම්බෙන්න තු ගිහිල්ලා. ඔය එකම තැන එකම කාරණාව තුල ඔය අර්ථ කීපෙම යෙදිලා තියෙන්නේ අපිට මේසේ පේනකොට එක පැත්තකින් මේසේ එක පැත්තකින් මම වෙලානේ ඒ වගේම මේ මොහොතේදී අපිට ඇහැ තමන් වෙලා තමන් ඇහැ වෙලා එකම කල්සිය දෙපැත්ත වගේ අත්භව පරියාපන්නයි කියේ ඒකට මිත්‍යා දිට්ඨිය පටන් ගන්න මිත්‍යා සමාධි දාන දර්ශනේ වැරදිච්ච එකම හැම වෙලාවකදීම එයාගේ දර්ශනේ වැටුනේ ඇහැ පිරිසින දකින්න නොවන නිසා. ඔය කාරණා ටිකෙන් එකක් හරි අතහැරුණොත් මේ රූපේ පිරිසින දකින්න අපි මේ කතා කරන ටිකෙන් එකක් හරි අපේ භාවනාවක් තුල හරි ප්‍රතිපදාවක් තුල හරි අතහැරනොත් ඕක තමයි ඇති අනිෂ්ට විපාකය. අපිට කොතනින් වරදීද කියන්න බෑ. ඒ කියන්නේ මේ ලොකු ඒකත් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ කියලා ලොකු කාරණා ගොඩක් තමයි මේ කතා කරන්නේ. හැබැයි එක දෙයයි කොටිම මේ හැපිසින්ද දකින්න කියන එක අපි මේ කතා කරන්නේ. එතකොට මේ ඔක්කොම එකින් එකට වෙන වෙනම ඇති කරගත යුතුයි කියලා හිතන්න එපා. ඇහි අනිත්ටි කියනෝනේ මේ ඔක්කොම මේ විදිහට බලන්න ඕනේ කියන එක. හැම වෙලාවකදීම එක තැනකින් අර්ථය අවබෝධ කරගන්න මේ අර්ථය කතා කරන්නේ. මේ ඇහෙන්තරව රූපෙත් රූපෙන්තරව ඇහත් දකින්න එපා කියන එක. එතකොට හැම මොහොතකම ඔබ වහන්සේලාට සියලු වර්ණ රූපේ නිරුද්ධ වුණා. නිකන් ආදේශ කරලා ගන්නකො ಜಾති අන්ධ කෙනෙක්ගේ ස්වභාවයට ගියොත්. රූප නිමිති නෑ යාට. රූප පෙනෙන හිතෙන් හදා ගන්න හදන බව නෙමෙයි මම කතා කරන්නේ. එයාට රූප නොපෙනෙන බව. රූපවල නිමිති නැතිකමක් ආවෝ. අපිට නුවණින් දැනුමකින් මේ ඇති තැනක නිරුද්ධ වුණ බවම අපිට එළඹ සිටියොත් අපිට රූප නිරෝධය හම්බෙනවා. එතකොට ಜಾති අන්ධ කෙනෙකුගේ රූප ගැන නොදන්න මට්ටමක වගේම නුවණක් අපිට ඒ දර්ශනයේ පිහිටා සිටියොත් ඔන්න අපිට ඇහැ පැත්තෙන් හරි ආය මොන විදිහේ රූපේ ගැන හිත හිතද දුක් වෙන්න යන්නේ මොන විදිහේ වර්ණ රූපේ තියෙනවා කියලා හිතද හිතලද අපි සතුටු වෙන්න යන්නේ. සැප සතුට සැප උපේක්ෂා කියන මේ තුනින්ම රූපේ ගැන හිතලා එන සංඥා වලින් අපි මිදිලානේ. ඇහෙන දෙයක් නැති වුණා. ඊට පස්සේ අල්ලන දේවලුත් නැති වුණා.
අපිට නහයට දැනෙන දිවට දැනෙන දේවලුත් නැති වුණොත් අන්න ඒ මොහොත ගැනයි මේ කතා කරන්නේ. හැබැයි මෙතන තියෙන එකම වෙනස ඒ ටික නැති වුණා කියලා එයා සිහි විසඤ්ඤ වෙලා නෙමෙයි. ඒකනේ කලහ විවාද සූත්‍රයේදී කියන්නේ නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී. නසඤ්ඤ සංඤී. එයා ප්‍රකෘති සංඥාවෙන් සංඥාවක් නෙමෙයි. අපිට මේ තියෙන රූපේ තියෙනවා ශබ්දේ තියෙනවා කියන මේ ප්‍රකෘති සංඥාව තියෙනවා එහෙමත් නෙමෙයි නසඤ්ඤ සංඤී. න විසඤ්ඤ සංඤී. සිහි විසඤ්ඤ වෙලක් නෙමෙයි එයා. ප්‍රකෘති සංඥාවක් නෙමෙයි මේ තියෙන බවට ගියකෝ. හැබැයි සිහි විසඤ්ඤ උනත් නෙමෙයි. නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නොපි අසඤ්ඤී. අසඤ්ඤ තලයකටපත් උනත් නෙමෙයි. න විභූත සංඤී. වික්ෂිප්ත වෙලා ගියපු සංඥාවක් ඇති කෙනෙකුත් නෙමෙයි. ඒවන් සමේතස්ස විභූති රූපං. අන්න ඒ විදිහට දකින්න කෙනා මේ රූපේ විභූත කරනවා. ඒ විදිහට දැකපු කෙනාටයි මේ රූපේ ගැන ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. සංඥා නිධානානි ප්‍රපංච සංඛා. හැම වෙලාවකදී මේ ප්‍රපංච සංඥාව සංඥාව නිධාන කරගෙන තියෙනවා. අපි ප්‍රපංච වශයෙන් අල්ලන්නේ රූප පැත්තෙන් එන රූප සංඥා මට්ටම නෙමෙයි. නාම ධර්මතාව ටිකෙන් ගෙනල්ලා දුන්න සංඥාව නිධාන කරගත්ත ධර්මතාවයයි අපි හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ ප්‍රපංච සංඥාවක් විදිහට. නිරුද්ධ වුණ රූප සංඥාවයි ඇති බවට අපි නැවත නැවත ඇසුරු කරන්නේ. අපිට ඇහැ ළඟට හීනෙකද යන්න පුළුවන්කම නැහැ. ඇහැයේ Nirodhe විතරමයි අපිට සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. කොටින්ම ඇහැ ගැන දැනගන්න බෑ අපිට කිසි දවසක. අද ගැන අපි අද දැනගත්තට ඇහැ ගැන අපිට ඇහැ ගැන දැනගන්න බෑමයි. ඇහැ ගැන දැනගන්නවා නම් ඇහැ නිරුද්ධ වුණා කියලාමයි දැනගන්න තියෙන්නේ. එතකොට ඇහැ ගැන දැනගන්නකොට ඇහැ නිරුද්ධ වුණා කියලා නම් දැනගන්නේ රූපේ ගැන අමුතුවෙන් කියන්න ඕනේද රූප නිරුද්ධ වුණ බව ගැන දැනගන්නේ කියලා. එතකොට අපි මේ Nirodhe දකින්න කෙනාට ලෝකෙ දුකේ ඉන්නේ නැහැ. සැපේ ඉන්නේ නැහැ. ඇයි එයා දැන් මොන අම්මා ගැන හිතලාද හඳන්නේ? අරක තමයි අහන්නේ. ඔය අම්මා හිටියේ මොන මොහොතේද? ඔය ලොකු අර්ථයක් ඇත්තෝ ඔය වචන ටික කියන්නේ අපි සාමාන්‍ය අර්ථයෙන් කියුවට මොන මොහොතේ හිටපු අම්මා ගැනද ඔය කතා කරන්නේ? ඒ මොහොතට හටගත්ත ඇහැ රූප දෙක ඒ මොහොතේ නිරුද්ධ නම් මොන මොහොතේද ඔය අම්මා හිටියේ? වැස්සට පිරෙන වතුර භාජනයක් පිරිච්ච වතුර භාජනයක් හම්බෙන තැනක මොන මොහොතේ වතුර බිඳුවෙන්ද ඔය පිරුනේ? වැලිගොඩේ වැලි කැට ටික වැලි ගොඩක් පේන තැනක මොන වැලි කැටෙන්ද ඕක ඇති කරලා තියෙන්නේ? හැම වෙලාවකදීම අපිට පණවන්න තැනක් නැති වෙලා වැලි ගොඩ කියන එක. වතුර පිරුණු වතුර භාජනයක් පණවන්න තැනක් නැති වෙලා. ජීවත් වෙන අම්මා කෙනෙක් පණවන්න තැනක් නැති වෙලා. ඒ ඒ මොහොතේ හටගත්ත ඇහැ රූප දෙක අතීතෙත් නිරුද්ධයි නම් වර්තමානෙත් නිරුද්ධයි නම් අනාගතයට උපදින්නෙත් නැත්තම් කොටින්ම උපදින බවක් තුල ඇහැ උපදින බව රූපේ උපදින බව විතර නම් තියෙන්නේ මේ උපදින බව සාක්ෂාත් කරපු කෙනාට. උපදින භවයේ අම්මව දකින්නේ නැහැ යා. මට අම්මා උපදිනවා කියලා එකක් නැහැ අපිට. එයා ඇහැ රූප දෙකෙන් තොරව එයාට කවදාවත් අම්මව පණවනෝ කියන දේ වෙන්නෙත් නැහැ. කොටින්ම මේ Nirodhe දකින්න කෙනා ඇහෙන් මිදෙන්නෙක් වෙලා. ඒකයි මේ ජීවිතේදීම ඇහැ නැති කරා කියන්නේ. ඇහැ නැති කරා කියලා කියන්නේ ඇහැ ඇති බවට හම්බෙන ලක්ෂණේ නැති කරා කියන එක. ආදිත්ත පරියාය වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇහැ ඇවිල ගන්නලදී රූපේ ඇවිල ගන්නලදී. ඇහැ හම්බෙනවා නම් ඇවිල ගන්නලද්දක් ඒක. රූපේ ඇවිල ගන්නවා නම් ඒක ඇවිල ගත්ත දෙයක් ඒක. ඒක නැති කරන්න ඕනේ. මහණෙනි ඇහැ නැති කරන්න, ඇහැ විනාශ කරන්න. රූපේ නැති කරන්න, රූපේ විනාශ කරන්න. මේ ඇහැ ගලවල දාන්න කියනෝ නෙමෙයි. හැම වෙලාවකදීම මේ ඇහැ ඇති බවට හම්බෙන මනස දකින්න. ඇහැයි Nirodhe දැක්කනම් ඇහැ ගලවල දැම්ම යා. එයා ආය ඇහැ ගැන රූපේ ගැන කතා කරන්නේ මොන මොහොතේ තිබුණු ඇහැ රූප ගැනද? හොඳට දකින්න අපි ඇහැ ගැන කතා නොකරට අපි දැකපු රූපායතනය ගැන කතා කරනවා නම් කතා කරන්නේ ඊයේ තිබුණු ඇහැ ගැන අපි කතා කරන්නේ. ඊයේ දැක්ක දානශාලාව ගැන කතා කරනවා නම් අපි මේ කතා කරන්නේ සම්පූර්ණම ඊයේ තිබුණු ඇහැ ගැන මේ කතා කරන්නේ. ඒ ඇහැ අනිත්‍ය වෙලා නැහැ අපිට. නිමිති තියලා අඩි සටහන් තියලා අපි මේ ගිහිල්ලා තියෙන්නේ.
ඔක තමයි මායයට අඩිසතහන් තිබ්බයි කියන්නේ. ඔය අඩිසතහන ඇති මායයට අපි වල්ල ගන්න. ඔය අඩිසතහන තියන්න එපා. ඔය ඇති බවට හම් වෙන ඔය අඩිසතහන නැත්තම් ඇහැ රූප දෙක නිරුද්ධයි නම් අපි හොරකම කරලා තියෙන හැබැයි අඩිසතහන තියන්නේ. මායගේ තරකොල කොටුවේ නොකා ඉන්නේ කිව්වේ නෑ. කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ එහෙම නැත්තම්? ජීවත් වෙන්න වෙන හැබැයි නොතවරි ජීවත් වෙලා යන. මේ සිහි විසඤ්ඤ වීම ගැන කතා කරනවා නෙමෙයි එහෙම නැත්තම්. සිහිය නැති වෙලා මරනොත් වැඩේ හරි. නැත්තම් වාසනාවන්ත රෝගයක් නේ එතකොට මෙමරි ලොස් එකක් හැදුනොත් එහෙමනේ. මතකේ නැති වෙන්න ගත්තොත් එහෙම. ඒක එහෙම මට්ටමක් ගැන කතා කරනවා නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම මේ කතා කරන්නේ ඇහැ අනිත්‍ය වෙන නුවණක් ගැන. ඒක මේ ප්‍රකෘති සංඥාව තුල වෙන්නත් ඕනේ. හැබැයි ප්‍රකෘති සංඥාව වෙන්නත් බෑ. ප්‍රකෘති සංඥාව තුල වෙන්නත් ඕනේ. ඒක ප්‍රකෘති සංඥාව වෙන්නත් බෑ. එතකොට හැම වෙලාවකදීම එකම සංඥාව නිරෝධ සංඥාවක් යාට. තමන්ව පනවන්න තැනක් හම්බෙලා නැහැ. තමන්ව පනවන හැම තැනකම එයා නිරෝධය දැකලා තියෙනවා. එතකොට හැම මොහොතෙම එයාට තමන්ට තමන්ව පණවන්න තැනක් නැති නිසා එයා තමන්ගෙන් මිදිලා අනුන්ගෙනුත් මිදිලා. එතකොට අන්න ඒ අර්ථය ඇතුවයි ඔය ඇහැ රූප දෙක ගැන කතා කරන්නේ. මේ කාරණා ටිකේ බොහොම සියුම් තැනක් කතා කළේ ඔය චක්කායතන රූපය කියන තැන තුන්වෙනි පරියාය. ඔක මාරාකාශ්‍ය මාරාතරණාස් බිල්ලපාස් වඩිනකොට මේනියන මාස් ශා බිල්ලපාස් වඩින ඉස්සර මුලින්ම දෙකම් විදන්න කිරියෙ මේ පුතා කියලා හඳුනගත්තා. පුතේ කියලා ඉස්සර හැදෙනකොට අම්මේ කියලා කතා කරන්නේ නැති මුලවෙන්නකොට මාරාකාශ්‍ය මාරාතරණ වැඩි. ඒ වැඩපු නිසා ඒ භික්ෂුණිය පුතා මරණ රහත් වුණා. දැන් ඒ වගේ එක මේ නිරෝධන ඇතුළේ නිරෝධන ඒ අපිට බැරිද ඇසනේ ඇස ඇවේ විඥානය මනස නිරෝධෝ කියලා භාවනා කරන්න පුළුවන් නේ නැහැ. නිරෝධෝ කියලා භාවනා කරන්න පුළුවන්. ඇහැ නිරෝධෝ කිව්වා කියලා අපිට නිරෝධෝ කියන එක හිතුවා කියලා ඇහැ නිරෝධ වෙලා නැහැ අපිට. අපිට හැම වෙලාවකදීම ඇහැ නිරෝධේ සාක්ෂාත් කරනවා කියනකොට ඒක බොහොම වටිනා ආරණාවක්. මොකද ඇහැ නිරුද්ධ නම් ඒ ටිකම තමයි අනිත් ආයතන ටිකත් කියන මුළු රූපස්කන්ධය ගැනම නුවණ එන්නේ අපිට. ඇහැ නිරෝධය දැක්කනම් අම්මගේ නිරෝධය දැක්කොත් අනිත් ආයතන ටික එන්නේ නැහැ. ඇහැ නිරෝධය දැක්කනම් මේ කතා කරපු නුවණම යෙදෙන්න වෙනවා. ඒ නුවණ එන්නේ නැහැ කොච්චර නිරෝධෝ නිරෝධෝ කියලා හිතුවත්. එතකොට ඒ නිරෝධෝ නිරෝධෝ කියලා හිතන්න ඉඳලා සිතුවිල්ලක් විතරයි. ඒ නිරෝධෝ නිරෝධෝ කියලා හිතන්නේ කවුද? ඒ මම මෙතන ඉඳලා මම හිතනවා නිරෝධෝ නිරෝධෝ කියලා. හැම වෙලාවකදීම ඇහැ තමන්ගලා තමන් ඇහැ වුණ බව ඇහැ ඒ මොහොතේ හටගෙන ඇහැ නිරුද්ධ වෙන මේ නුවණ උපද්ද ගත්තා නම් එතකොට ওই තමන්ව පනවන්න තැනක් නැති වෙලා කන නිරුද්ධ වෙන බව දැක්කනම් කොටිම මේ ආයතන හයේ නිරෝධය දැක්කනම් යාට තමන්ව පනවන්න වෙන්නේ කොතනින්ද? ජීවත් වෙන තමන්ව පනවන්න තැනක් නැති වෙලා අපි අර මංකි බායක යන ළමෙක් වගේ. ඒ ළමයා එක වෙලාවක එල්ලිල ඉන්නේ එකේ අර යකඩ වලින් ගහ එකක අපි යන්නේ මං කිව්වා. අපි එකක එල්ලිල ඉන්නේ එක මොහොතක. අපේ මුළු ජීවිතේ මෙච්චරයි. ඇහැගෙන ඇති වෙච්ච මේ චිත්ත වීදි මේ සිත මාත්‍රේ නා මේක විතරයි මුළු ජීවිතේම. ඊට පස්සේ හිත ඇති වෙන විපාක ටික ඒක විතරයි මුළු ජීවිතේම ඒ පංචකය. ඊට පස්සේ නව කර්ම හදාගන්න ටික මුළු ජීවිතේම මෙච්චරයි. එහෙම පවතින තැනක අපිට හම්බෙන දේ තමයි අර ළමයව දකින්න එක දිගට ඉන්න ළමෙක් අපි හැම දිගටම. නමුත් ඒ ළමයා ඒ මොහොතේ පිහිටා සිටියේ එතන විතරයි. ඔය පිහිටා හිටින තැන නැති කරොත් අපි ළමෙක් උඩ එල්ලෙලින් ළමෙක් හම්බෙන්නේ නැහැ. එතකොට අන්න ඒ දේ කරන්න අවශ්‍ය දර්ශනේ මේ හැමදා ආයතන හයේ නිරෝධය. එතකොට අපිට කොයි වෙලාවකවත් නිරෝධෝ නිරෝධෝ කියලා වචනකින් නම් නිරෝධ කරන්න බෑ. අපිට මේ නුවණම යෙදෙන්න වෙනවා මෙතන. ඔය නුවණ යෙදුනොත් හරි. හැබැයි නිරෝධෝ නිරෝධෝ කියලා අපිට පුළුවන් සමතයක් කරන්න පුළුවන්. මොකද ලස්සනට කියලා මෝහණයටපත් වෙන්න පුළුවන්.
හැබැයි ඒක සමතේ හා මෝහනේ විතරමයි. मोहन लसन दिन कथाकूपेगन कथाकर तवटिक तेरी